විෂන් කෑ විශ්වාසනීය දැක්ම. දැන් කවුරුත් වෙනකම් මග බලන් ඉන්න ඕනේ. ත්‍රිකුණා මලේ නිල තැපල් ඡන්ද ප්‍රතිඵලය ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 9705ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 61.05ක්. සමගී ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2853ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 17.95ක්. ඒ වගේම ඉලංගී තමිල් අරසු පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 1749ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 111ක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගෙන තියෙන ඡන්ද 382ක් පමණයි. පොදුජන පෙරමුණ ලබාගෙන තියෙන ඡන්ද 140ක් පමණයි. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සඳහා ලියාපදිංචි වී තිබෙනවා 16807 දෙනෙක්. එයින් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 16518ක්. ප්‍රතික්ෂේපිත වූ ඡන්ද සංඛ්‍යාව 622ක්. යන වළංගු මුළු ඡන්ද සංඛ්‍යාව 15896ක්. මේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව පමණක් ජාතික ජන බලවේගයේ ප්‍රතිශතයේ යම් පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. ඔබ දන්නවා ත්‍රිකුණාමලය කියලා කියන්නේ පොඩ්ඩක් ඊළඟේ තමිල් අරසු පක්ෂයත් තරගකාරී ඉන්න දිස්ත්‍රික්ක. ඉතින් ඔවුන් ඡන්ද 1749ක් ලබා ගන්නවා. නමුත් එය එච්චරම් සැලකිය යුතු ස්ථානයක් නෙමෙයි. ඔවුන් තුන්වෙනි ස්ථානේ තමයි ලබා ගන්නේ. ඔව්. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විශේෂම මේ සිංහල ජනතාව වැඩිපුර වාසය කරන කන්තලේ සේරුවාවිල වගේ ප්‍රදේශවලින් ජාතික ජන බලවේගයකට අපි දැක්කා පහුගිය කාලේ ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් ත්‍රිකුණාමලයේ තවට මෝතෝරු කින්නේ මේ වගේ ප්‍රදේශවල විශේෂම සුළු ජාතික ජනතාව සමග ජන බලවේගයේත් එක්කම සචිනකේ පෙදියට ඊළඟේ තමිල් අරසුකච්චි සහ සෙසු පක්ෂ විශේෂම රවුෆකේ මහතා නිසාවෙන් සමග ජන බලවේගය වෙන පක්ෂවලට යම් ආකාරයේ බෙදීමක තිබුණා. මේ ඡන්ද අපි බලමු විශ්ලේෂණාත්මකව කොහොමද පසුගිය වතාවේ වගේ ත්‍රිකුණාමලයේ මොකද වුනේ කියලා. නුරේලිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අපිට ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 13937ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 71.84ක්. සමග ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2477ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 12.77ක්. එක්සත් ජාතික පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1660ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 8.56ක්. පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 303යි. ඒ ප්‍රතිශතයක් ලෙස 1.56ක්. නුරේලිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සඳහා ඡන්ද 20502 ලියාපදිංචි වී තිබෙනවා. ඒ අතින් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 20140යි. ප්‍රතික්ෂේපිත වූ ඡන්ද සංඛ්‍යාව 740යි. ඒ අනුව වළංගු මුළු ඡන්ද සංඛ්‍යාව 19400ක්. නුරේලිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුවත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා ඡන්ද 13937ක් ලබාගෙන. ජනාධිපතිවරණයේදී තපල් ඡන්ද ප්‍රතිඵල වලින් ජාතික ජන බලවේගය ලබා ගත්තේ 8946 ප්‍රමාණයක්. නමුත් මෙවර වුන් තමන්ගේ ඡන්ද ප්‍රමාණය ඡන්ද 5000කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කොටගෙන තිබෙනවා නුවරඑළ දිස්ත්‍රික්කයේ. මේ සැලකිය යුතු වගයක්. එතකම නුවරඑළ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය වෙනම තරඟ කරේ ඔවුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ කියන නමින් නෙවෙයි, අලියාලා කුණෙන් එක්සත් ජාතික පක්ෂය කියලා තමයි තරඟ කරේ. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 5087ක් ලබා ගත්තා. නමුත් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3500 පමණ අඩු කොටගෙන තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයත් ජනාධිපතිවරණී ලබා ගත්ත ඡන්ද 4334 වෙනුවට මෙවර ඡන්ද 1900ක වගේ ආසන්න ප්‍රමාණයක් අඩු කොටගෙන තිබෙනවා. සචින් අපි අර දැක්ක කාරණේ විශේෂයෙන්ම අනුරකුමාර දිස්ථානායක මහතා තමන්ගේ ප්‍රතිවර්තන ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරන අවධිය වෙනකොට මේ කාලෙ වෙනකොට නිතරම කියප දෙයක් තමයි තමන්ට දිනා ගන්න නොහැකි වුණු පිරිස් විශේෂයෙන්ම වතුකරය ඒත් එක්කම උතුරු සහ නැගෙනහිර පළාත් ජයග්‍රහණය කළ යුතුයි කියන මතයක හිටියා. මම හිතන්නේ ඔහුගේ ඒ උත්සාහය සැලකිතු වගේකට සාර්ථක වෙලා තිබෙනවා නුවරඑළින්. ඔවුන් නුවරඑළ දිස්ත්‍රික්කයේ 47.15% ජනාධිපතිවරණ ලබා ගත්තේ. නමුත් මෙවර නුවරඑළ දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය ගත්තාම ප්‍රතිශතය ගත්තාම 71.84%කින් ජාතික ජන බලවේගයේ නුවරඑළ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරනවා. සාමාන්‍යයෙන් දැන් මේ අපි ජාතික ජන බලවේගයේ දැන් අපි මේ දකින්නේ සචිනේ දැනට තිබෙන ප්‍රතිඵලය මේ වන විට ජාතික ජන බලවේගයේ ඡන්ද 206352ක් ලබාගෙන තිබෙනවා. එහි ප්‍රතිශතය 43.34%. සමගි ජන බලවේගයේ ඡන්ද 30881 ලබාගෙන තිබෙනේ සැලකිතුව අඩුවක්. ඒ කියන්නේ අඩු වීමක් මෙහිදී
අපිට දකින්න ප්‍රථම ස්ථානයේ සහ දෙවන ස්ථානයේ අතර තියෙන ගැප් එක සෑහෙන වැඩි. ආසන වශයෙන් ගත්තොත් 170,000 නැත 176,000 වගේ ගැප් එකක් තියෙනවා, පරතරයක් තිබෙනවා. එතකම එක්සත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණත් සැලකිය ප්‍රමාණයකින් තමන්ගේ ඡන්ද ප්‍රමාණය අඩු කොටගෙන තිබෙනවා. මේ තමයි දැනට ප්‍රකාශිත ප්‍රතිඵලවල තත්ත්වය. මාතරේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය අපිට ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17,123ක්, ඒ ප්‍රතිශතයක් ලෙස 79.59%. සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2201ක්, ඒ ප්‍රතිශතයක් ලෙස 10.23%. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 954ක්, ඒ ප්‍රතිශතයක් ලෙස 4.43%. පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 637ක්, ඒ ප්‍රතිශතයක් ලෙස 2.96%. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුවත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළා තියෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සඳහා 22,723 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. ඒ අතරින් 22,300ක් ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රතික්ෂේපිත වූ ඡන්ද සංඛ්‍යාව 785ක්, ඒ අනුව වළංගු මුළු ඡන්ද සංඛ්‍යාව 21,515ක්. විශේෂයෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ගත්තොත්, මාතලේ දිස්ත්‍රික්කයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දිනක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ආකාරය අපිට දකින්න ලැබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වුණු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, ඒත් එක්කම ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් ඉදිරි, විශේෂයෙන්ම ප්‍රමිත බණ්ඩාර මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරේ කටයුතු කරේ. පහුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල දිහාවට අවධානය යොමු කරන්න සෝදානම්. මොකද මැතිඅමුතුරු කොහෙට කොහොම මාරුණත් ජනතාව වෙනස් වෙලාද කියන කාරණය ඔබට හොඳටම බලා ගන්න පුළුවන්. ඔව්, මේ මාතලේ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයට අනුව අනුර කුමාර දිසානායක මහත්මයා එහිදී ජයග්‍රහණය කරන ඡන්ද 12,186ක් ලබාගෙන 58%ක වැඩි ප්‍රතිශතයක් එහිදී ඔහු ලබා ගන්නවා. දෙවන ස්ථානයේ අතරම රනිල් වික්‍රමසිංහ මහතා තමයි ලබා ගන්නේ ඡන්ද 4,243ක් ලබා ගන්නවා. මෙවර රනිල් වික්‍රමසිංහ මහතා සචින ඡන්ද 954යි ලබා ගන්නේ. ඒ පක්ෂයේ ලබා ගන්නේ ඒ අනුව. සජිත් ප්‍රේමදාස මහතා ලබා ගන්නේ ඡන්ද 3,816යි, ප්‍රතිශතය 18.23%. මෙවර ලබා ගන්නේ 2,201යි. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය වතාවේ 372ක් ඡන්ද ලබා ගන්නා, මෙවර 637ක් ලබා ගන්නවා. වැඩි වීමක් සහ අපේ මෙහිදී පැහැදිලිව දකින්නට ලැබුණු දේ තමයි දැන් මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය වැඩි. එතකොට රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපති වෙන්නට ගත් ප්‍රමාණයට වඩා සැලකිය යුතු අඩුවීමක් තියෙනවා. දැන් බොහෝ දෙනා හිතපු දෙයක්නේ සචින, දැන් මෙවර රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඔහුගේ බලකඳවුර, ඒත් එක්කම සජිත් ප්‍රේමදාස මහතාගේ බලකඳවුර, සමගි ජන බලවේගය. ඒතකොට ජනතාව අඩුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම හින්දා අවසන් ප්‍රතිඵලයට ප්‍රශ්නයක් වෙයිද කියලා. දැන් මේක කවුද අපේ හිටපු කැබිනට් ඇමතුමා මර්වින් සෙල්ලා මහතා අපේ නොවන් එක කරපු සාකච්ඡාවේදීත් කිව්වා නෑ එහෙම වෙන්නේ නැහැ කියලා. ඒ වගේම ප්‍රෙෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතාත් ඔය කතාවම කිව්වා. ඇත්තටම බැලුවොත් ඇත්තටම එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ජාතික ජන බලවේගයේ සැලකියදු ප්‍රමාණයකින් ඡන්ද වැඩි කොටගෙන තිබෙනවා. ඒ කියන්නේ මේ ගත වුණු කාලය ඇතුළත අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ යම් සාධනීය වැඩපිළිවෙළ නිසාවෙන්ම ජනතාව, විපක්ෂයේ හිටපු ජනතාව ආණ්ඩුවට නැතිනම් ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දීලා තියෙනවා. ඒත් එක්කම ඒ නිසාවෙන් සහ බොහෝ දෙනෙකු විපක්ෂයේ ජනතා නියෝජිතයින් වෙනුවෙන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න විපක්ෂයේ ඡන්දදායකින් ඡන්දවලට ආවේ නැති සේයාවක් තමයි අපිට මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව පේන්න තියෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ තිබුණු ආසන දෙකක්, එකක් කළුතරට යනවා, අනිත් එක ගම්පහට යනවා. සමන පළාත තුළ තමයි මේ විදිහට ආසන ප්‍රමාණය වෙනස් වෙන්නේ. දැන් අපි දැක්ක 2020 දුව පළාතේ තිබුණු ආසන වලින් බදුල් වෙන එකක් අඩු වෙලා මොන්රාගල්ට යනවා, ජන සංහිතිය වෙනස් වීමත් එක්කම. ඒ වගේම සචින, දැන් මනාප ගැන මේ පාර ගොඩක් දෙනෙක් කතා කරනවානේ. සමන අපි දන්නවා ඉතිහාසයේ වැඩිපුරම මනාප ලබා ගත්ත අය තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂ මහතා ඡන්ද නැත්නම් මනාප 104කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නවා. 4කට වැඩි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්, එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් ඒ හා සමාන 105කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් එහෙම ඒ වගේ ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න. එතකොට වරක සජිත් ප්‍රේමදාස මහතා ලබා ගන්නවා. දැන් මේ පාර
හරිනි අමරසෝරිය මහත්මියද සජිත් ප්‍රේමදාස මහතාද එතනම් විජිත හේරත් මහතාද ගම්පහ නියෝජනය කරමින් වැඩිම වනාප ලබා ගැනීම කියන කතාව තියෙනවා මම හිතන්නේ අපිට හෙට දවල්ෙද්දි හරියටම කියන්න පුළුවන් ඔය තුන්දෙනාගෙන් කවුද වැඩිපුරම මනාප ලබා ගන්න කියලා. අතරම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගැන කතා කරනකොට අපි අර කලින් සඳහන් කරපු විදිහට වැඩිපුරම ඡන්දදායක ලියාපදිංචි වෙලා ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කෙත්. ඒ වගේම තමයි මෙවර අලුත් පක්ෂයක් ඉන්නවා. රංජන් රාමනායක මහත්මයා නායකත්වයේ දරන පක්ෂය. ඉතින් ඒ පක්ෂයත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ. ඉතින් සුපුරුදු විදිහටම රංජන් රාමනායක මහත්මයා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තමයි තරඟ වදින්නේ. ඒ වගේම තමයි සර්වජන බලයේ නායක දිලිජ් ජයවීර මහත්මයාත් ගම්පහ දිස්ත්‍රික්කෙන් තරඟ වදිනවා. ඉතින් යම් ආකාරයකට මේ වැඩිපුරම ඡන්දදායක ලියාපදිංචි වෙලා ඉන්න දිස්ත්‍රික්ක නිසා ඔවුන් ගම්පහ දිස්ත්‍රික්කෙන් තරඟ වදිනවාද කියන සැකයක් තියෙනවා. අපි බලමු ඒ ප්‍රතිඵල ආවට පස්සේ කොයි ආකාරයෙන්ද ජනතාව ඡන්දේ පාවිච්චි කළ තියෙන්නේ. අපි ගාල්ලෙන් ගම්පහෙන් ගාල්ලට එමු. මොකද ගාල්ල අපි දැන් ඔබට කිව්වා කොළඹ තොරතුරු කොහොමද නුවර තොරතුරු කොහොමද කියලා. ගාල්ල ගැන කතා කරද්දී විශේෂම ගාල්ලත් සාමාන්‍යයෙන් අපේ රටේ ජනාධිපතිවරයා හෝ පාර්ලිමේන්තු මෙතිවරණයේ ජය ගන්න පක්ෂය අනිවාර්යයෙන්ම ජයගත් දිස්ත්‍රික්කයක් පසුගිය දශක කිහිපය දිහාවටම අවධානය යොමු කරද්දී ගාල්ල ආසනය ගොඩක් කාලවට සමගි ජන බලවේගී හෝ එක්සත් ජාතික පක්ෂය තමයි ජයග්‍රහණය කරේ. හැබැයි මේ වෙද්දි ඒත් ප්‍රතිඵල ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්න තියෙනවා. අපිට බලපිටිය ආසනයේ ප්‍රතිඵල ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගී ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 21681ක් ඒ ප්‍රතිශතයක් ලෙස 65.14ක් සමගි ජන බලවේගයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5588ක් ඒ ප්‍රතිශතයක් ලෙස 16.79ක් ඒ වගේම සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1855ක් ඒ ප්‍රතිශතයක් ලෙස 5.57ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1471ක් ඒ ප්‍රතිශතයක් ලෙස 4.42ක් පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1318ක් ඒ ප්‍රතිශතයක් ලෙස 3.96ක් ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආසනය සඳහා ලියාපදිංචි වුණ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 54925ක් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 34676ක් ප්‍රතික්ෂේපිත වූ ඡන්ද සංඛ්‍යාව 1392ක් ඒ අනුව වළංගු මුළු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 33284ක් ලොකු පරතරයක් තියෙනවා. ඔව් දැන් අපි සචින ප්‍රතිඵල කියන්න කලින් මම ඔබට කිව්වේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන ගත්තාම සමස්ත ආසන ප්‍රමාණය ගාල්ලේ 10ක් තියෙනවා ඡන්ද බල ප්‍රදේශ. මේ 10න් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිපුරම ප්‍රතිශතයක් ලබා ගත්තේ හිනුදුම සහ බලපිටියේ 33.23ක් ලබා ගත්තා බලපිටිය ආසනින්. හැබැයි මෙවර ඒ ප්‍රතිශතයේ සමගි ජන බලවේගයේ හරි අඩකටත් වඩා අඩුවෙන් තමයි ලබා ගන්නේ 16.79. ඒ කියන්නේ සැලකිතු ප්‍රමාණයක සමගි ජන බලවේගයේ ඡන්දවල අඩුවක් තියෙනවා. එතකම ජාතික ජන බලවේගයේ 65ක් ලබා ගන්නවා බලපිටි ආසනේ. විශේෂයෙන්ම මේ සමගි ජන බලවේගය ගත්තොත් ගායන්ත කරුණාතිලක මහතා තමයි කණ්ඩායම් නායකයා. එතකම ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා නලින් හේවගේ මහතා. ඒ වගේම රමේෂ් පතිරණ මනුෂ්‍යනායකකාර වගේ ප්‍රබල චරිත පසුගිය මහමැතිවරණයේදී වැඩිපුරම ඉහළ මනාප ලබාගත් චරිත රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරා. නමුත් ප්‍රතිඵලය ජාතික ජන බලවේගයට ඉතාමත්ම ඉහළ ප්‍රතිශතයකින් බලපිටිය ආසනයේ ජයග්‍රහණය හිමි වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ලක්ෂිත මේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආසනයට ලියාපදිංචි වෙලා තිනවා ඡන්ද 54925. සතනේ අපිට තවත් ප්‍රතිඵලයක් ලැබී තිබෙනවා. මේ අක්මීමන ආසනේ ගාල්ල අක්මීමන ආසනයේ ජයග්‍රහණය කරන්න ජාතික ජන බලවේගයේ ඡන්ද 48629ක් ඔවුන් ලබා ගන්නවා. ඒ ප්‍රතිශතයක් ලෙස 78.47ක් සමගි ජන බලවේගයේ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 8496ක් ඒ ප්‍රතිශතයක් ලෙස 12.31ක් ශ්‍රී ලංකා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5008ක් ඒ ප්‍රතිශතයක් ලෙස 7.26ක් පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4153ක් ඒ ප්‍රතිශතයක් ලෙස 6.02ක් සර්වජන බලය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 885ක් ඒ ප්‍රතිශතයක් ලෙස 1.28ක් ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසනය සඳහා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 103518ක් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 71165ක් ප්‍රතික්ෂේපිත වූ ඡන්ද සංඛ්‍යාව 2155ක් ඒ අනුව වළංගු මුළු ඡන්ද සංඛ්‍යාව ඡන්ද 69010ක්.
ගල්ල දිශ්‍රක්කේ අක්මිම නාසනේ ජනාධිපති වරණත් එක්ක ප්‍රතිඵල සසඳන්න අපි සූදානම්. අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 45632ක් ලබා ගන්නේ. නමුත් මෙවර 48629ක් ලබා ගන්නවා. ප්‍රතිශතයට 15කින් පමණ වැඩි වී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ලබා ගන්නවා ඡන්ද 18730ක්. හැබැයි සමගි ජන බලවේගය ලබා ගන්නේ ඡන්ද 8496යි. ඡන්ද 10000කට ආසන ප්‍රමාණයක අඩු වීමක්. ඒකම රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 12922ක් ලබා ගන්නවා. නමුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබා ගන්නේ ඡන්ද 5008ක් පමණයි. ඒතකම නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 1990ක් ලබා ගන්නවා. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය සැලකිතු ප්‍රමාණයකින් වැඩි වෙලා තිබෙනවා. විශේෂයෙන්ම අක්මීම ගැන කතා කරද්දී අක්මීමන කාලයක් තිස්සේම එහි ජනතා නියෝජිතයා බවට පත්වලා හිටියේ රිචඩ් පතිරණ හිටපු අධ්‍යාපන ඇමතිතුමා. එතුමගින් අනතුරුව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා තමයි අක්මීම නාසනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරයා බවට පත් වුනේ. අක්මීම නාසනේ පසුගිය මහමැතිවරණයේදී 2020 වැඩිම මනාප ලබා ගත්තේ රමේෂ් පතිරණ මහතා. ඒකම සමගි ජන බලවේගය වෙනුවෙන් අක්මීමනේ වැඩිම ආසන ලබා ගත්තේ විජේපාල හෙට්ටිආරච්චි මහතා සහ මනුෂ්‍යනායකර මහතා. දැන් මේ චරිත තුන ගත්තොත් සචිනී, මේ චරිත තුනින් රමේෂ් පතිරණ මහතා, මනුෂ්‍යනායකර මහතා මේ දෙන්නම ඉන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ. හැබැයි එහෙම තියෙද්දිත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගත්ත ඡන්ද ප්‍රමාණයෙන් 7000 කට අඩු වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා විජේපාල හෙට්ටිආරච්චි මහතා නියෝජනය කරද්දී සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 10000 කට අඩු වෙලා තියෙනවා. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 3000 ප්‍රමාණයක වැඩි වෙලා තියෙනවා. අනුර කුමාර දිසානායක මහතාත් සැලකිතු ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා අක්මීම නාසනේ. හරි. ඒ වගේම තමයි ලක්ෂිත මේ අපි දැන් කෙමෙන් ආසන මට්ටමේ ප්‍රතිඵල ඔබට රැගෙන එනවා. මේ ආසන මට්ටමට අපිට යනකොට අපිට දැක ගන්න පුළුවන් කාරණයක් තමයි ලියාපදිංචි ඡන්දත් එක ගන්නකොට ප්‍රකාශිත ඡන්දවල යම්කිසි අඩුවක්. ඒ කියන්නේ අපිට දැන් ටික ටික පේන තියෙනවා අර 60%, 65% අතර තමයි ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවේ ඒ මට්ටම රැඳිලා පවතින්නේ කියලා. අපේ බලපිටි ආසනයේ ප්‍රතිඵල ආපහුවට මතක් කරන්න සෝදානම්. මේ ඔබ දකින්නේ බලපිටි ආසනයේ ප්‍රතිඵලය. ජාතික ජන බලවේගයේ ඡන්ද 21681ක් ලබා ගන්නවා. සමගි ජන බලවේගය ලබා ගන්නේ ඡන්ද 5588යි. ඒතකම සර්ව ජන බලයේ ඡන්ද 1855ක් ලබා ගන්නවා බලපිටි ආසනය. මම හිතන්නේ බලපිටි ආසනය වුණ තුන්වෙනි ස්ථානයේ තමයි ලබා ගන්නේ. ඒක තමයි. ඒක විශේෂිතයි. ඒ කාරණේ මතක් කරන්න ඕන බලපිටි ආසනයේ. මොකද සරජන බලය අපි දැක්කා මෙතෙක් ප්‍රකාශිත ඡන්ද වලින් කිසිම තැනක 5% ඉක්මුවේ නැහැ. හැබැයි ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටි ආසනෙන් ඔවුන් තුන්වෙනි තැනටපත් වෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සිව්වෙනි තැනටපත් කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 1471යි ලබා ගන්නෙ. පොදු ජන පෙරමුණ ඡන්ද 1318යි ලබා ගන්නෙ. මේක සැලකිය යුතු වෙනස් වීමක් මේ මෙතිවරණ ප්‍රතිඵල දිහාවට අවධානය යොමු කරද්දී අපි බලමු ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් දැන් අපි ආසන දෙකක් ඔබට ඉදිරිපත් කරා. ගාල්ලේ තවත් ආසන 8ක ප්‍රතිඵල අපිට ඉන්නට නියමිතයි. වැඩිම තමයි ලක්ෂිත අපිට දැන් මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලැබී තිබෙනවා. ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 24954යි. ඒ ප්‍රතිශතයක් ලෙස 80.62%. සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 2692ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 8.7%. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1823ක්. ඒ ප්‍රතිශතයක් ලෙස 5.89%. පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 548යි. ඒ ප්‍රතිශතයක් ලෙස 1.77%. මාතර දිස්ත්‍රික්කයේ සඳහා තැපැල් ඡන්ද සඳහා ලියාපදිංචි වී තිබෙනවා 32278 දෙනෙකු. ඒ අතරින් 31630ක් ප්‍රකාශ කළ තිබෙනවා ඡන්ද. ප්‍රතික්ෂේපිත වූ ඡන්ද සංඛ්‍යාව 679යි. ඒ අනුව වළංගු මුළු ඡන්ද සංඛ්‍යාව 30951යි. අපි සූදානම් ගල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ ආසනයේ ප්‍රතිඵලත් ඔබට ඉදිරිපත් කරන්න. ජාතික ජන බලවේගයේ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 36196යි. ප්‍රතිශතය 76.08%. සමගි ජන බලවේගයේ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 7536යි. ප්‍රතිශතය 14.59%. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 3075යි. ප්‍රතිශතය 5.95%. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 2047යි. ප්‍රතිශතය 3.96%. සර්ව ජන බලයේ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 1123යි. ප්‍රතිශතය 2.17%. මේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ ආසනයේ ප්‍රතිඵල අම්බලංගොඩ ආසනයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 67.02%. අපි අම්බලංගොඩ ගැන කතා කරද්දී සචින විශේෂයෙන්ම අම්බලංගොඩ කියද්දී අපිට මතක් වෙන්නේ හිටපු මහා ඇමති ෂාන් විජේලාද සිල්ලා මහතා. නමුත් ඔහු මෙවර සමගි ජන බලවේගයට තමයි තමන්ගේ සහය ලබා දුන්නේ. හැබැයි සමගි ජන බලවේගයේ ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. අපි බලමු 2024 කොහොමද ජනාධිපතිවරණයේදී අම්බලංගොඩ ආසනය හැසිරුණේ කියලා.
අනුර කුමාර දිස්ථානායක මහතා ඡන්ද 33000 විසය ලබා ගන්නේ. හැබැයි මෙවර ඔහු ඡන්ද 36000ක ප්‍රමාණයක් ලබා ගන්නවා. එතකම ප්‍රතිශතය 78.08ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේදී ඡන්ද 17453ක් ලබා ගන්නවා. නමුත් මෙවර ලබා ගන්නේ ඡන්ද 7536යි. පැහැදිලිවම ඡන්ද 10000කට ආසන ප්‍රමාණයක අඩුවීමක්. එතකම රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 7428ක් ලබා ගන්නවා. නමුත් මෙවර ලබා ගන්නේ ඡන්ද 2447යි. එතකම නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 2245 ලබා ගන්නේ. නමුත් මහමැතිවරණයේදී ඡන්ද 3075ක් ලබා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් තුන්වෙනි තැනට පත් වෙනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සිවුවෙනි තැනට පත් කළා. මේක අපි මේ මහමැතිවරණයේදී අපිට මෙතෙක් ලැබුණ ප්‍රතිඵලවලට අනුව අපිට දැක ගන්න තිබුණ තීර ප්‍රධාන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි ජාතික ජනබලවේගයේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සමගි ජනබලවේගයේ ප්‍රතිශතය අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පොදුජන පෙරමුණේ ප්‍රතිශතය සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙලා තියෙනවා. සමහරක් කාලවලට සචිනී විශේෂයෙන්ම දැන් පොදුජන පෙරමුණේ අතර තමයි ග්‍රාමීය බලයේ කාලයක් තිස්සේම තිබුණේ. ප්‍රාදේශීය සභාව කියන පළාත් පාලන නියෝජිතයින් හිටිය ඔවුන් එක්ක, පළාත් සභා නියෝජිතයින් හිටිය ඔවුන් එක්ක, ඒතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහොමයක් හිටිය ඔවුන් එක්ක. ඒතර ඒවත් එක්කම තමන්ගේ ප්‍රදේශයේ නියෝජිතයා වෙනුවෙන් ඔවුන් තමන්ගේ ඡන්දය පාවිච්චි කරා වෙන්න පුළුවන්. මේ ඔක්කොම ප්‍රතිඵලත් එක්ක ඔබ මතක තියාගන්න, පොදුජන පෙරමුණෙන් තරඟ වැදුනේ නැහැ නමල් රාජපක්ෂ මහත්මයා. ඔහු ජාතික ලැයිස්තුවෙන් තමයි පාර්ලිමේන්තුවට පිවිසෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ප්‍රතිශත ඔක්කොම එකතු වෙලා අන්තිමේදී නමල් රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවේ යන අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඔව්, ඒත් එක්කම දැන් දිස්ත්‍රික්ක විදිහට ගත්තාම ඔවුන්ට යම් ආසනයක බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. සමහර කාලකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මොකද 5% ඉක්ම වූ ප්‍රතිශතයක් ඔවුන් හම්බන්තොටින් ජනාධිපතිවරණයේදී ලබා ගත්තා. මොකද අපේ රටේ දැන් පවතින පාර්ලිමේන්තු මැතිවරණයේ සංශෝධනත් එක්කම අනිවාර්යෙන් මන්ත්‍රී දෝරයක් ලබා ගන්න නම් අවමය 5% ලබා ගන්න ඕනේ. හැබැයි ඒකින් කියවෙන්නේ 5% ලබා ගන්න හැමෝටම මන්ත්‍රී දෝරයකට අනිවාර්යෙන් ලැබෙනවා කියලා. නමුත් සුදුසුකම් ලැබීමට හෝ 5% ලබා ගත යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණය 2024. 2024.